ශ්‍රවණ ආබාධිත පුද්ගලයන් සඳහා හරියතුරු බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළ මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මොටරත් දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. පූර්ණ ශ්‍රවණ ආබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියම ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂයේ තුරදී දැන්ට ශ්‍රවණ ආබාධ තියෙන 106ක් 8ක් අතර සංඛ්‍යාවක් ලංකාවේ සිටින බවට වාර්තා වෙනවා. එයට විශේෂ සලකුණු ක්‍රමයක් යටතේ රියදුරු බලපත්‍ර ලබා දීම ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. එය රට පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේ සිට අංක තහඩුවල පළාත් අක්ෂර ඉවත් කිරීම, පැවරීමේ පෝරමේ පිටුගණන් අඩුවීම, රියදුරු අකුසලතා ලකුණු ක්‍රමේ ක්‍රියාත්මක වීම, පූර්ණ ශ්‍රවණ ආබාධිත අයට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම ආදී වෙනස්කම් ක්‍රියාත්මක වන බව ජනතාවට දැනුම් දෙනවා. එම මාධ්‍ය හමුවට එක් වූ මෝටරත් ප්‍රවාහන කොමසාරි නිසාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ රථවාහන අලුත්කඩියා කිරීමේ ස්ථානය නියාමනය කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.